2020 ජනවාරි මාසේ 24 වන දින සිදුවන සෙනසුරු ග්‍රහයා මකර රාශිගත වීම මකර ලග්න හිමි ඔබට බලපාන ආකාරය පිළිබඳව සොයා බැලීමට තමයි අපේ මේ සූදානම. මෙම ග්‍රහමාරුව ඔබට අතිශය සුවිශේෂ වූ ග්‍රහමාරුවක්. එයට හේතුව ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා දොළොස්වැන්නේ සිට ඔබගේ ලග්නස්ථානයට පැමිණෙනවා. මෙය බොහෝම සුබදායක පිහිටීමක් වගේම ඔබගේ අනාගතයට හොඳ ආයෝජනයන් ගලා එන කාලසීමාව. ඒ වගේම තමයි ඔබට මෙම කාලසීමාව තුළ දියුණුවෙන් දියුණුවට පත්වෙන්න පුළුවන් අවස්ථාව පැහැදිලිවම උදා වෙනවා. ඔබ මතක තබා ගන්න ඕන ඔබගේ ලග්නාධිපති නැත්නම් එක ආකාරයකින් ඔබේ පියා මෙවැනි බලවත් වීමක් වෙන්නේ වසර ගණනාවකට වරක් නැත්නම් වසර 30කට වරක්. සෙනසුරු ග්‍රහයා සාමාන්‍යයෙන් එක රාශියක වසර දෙකහමාරක කාල සීමාවක් ගමන් කරනකොට ඔබගේ ලග්නාධිපති මේ අවස්ථාවේ බලවත් වෙලා තමයි මෙම ලග්නස්ථානයට පැමිණෙන්නේ. ඉතින් ඒකින්ද ඔබට එක අතකින් බොහොම සුබදායකයි. අපි මේ අවස්ථාවේ මදක් සොයා බලමු. ජනවාරි මාසේ 24 වන දින ගහ ගෝචරය කෙසේද කියන එක. මකර ලග්න හිමි ඔබේ ලග්නස්ථානයේ රවි, සඳු, ශනි, බුධ කියන ග්‍රහයන් රැඳී සිටිනකොට දෙවැන්නේ සිකුරු ග්‍රහයාද, හයවැන්නේ රාහු ග්‍රහයාද, දොළොස්වැන්නේ ගුරු කේතු ග්‍රහයින්ද රැඳී සිටිනවා. ඉතින් මෙම ග්‍රහයෝගත් සමග ඔබට මෙම සෙනසුරු මාරුව බොහොම සුබදායක පිහිටීම් ගෙන දෙනවා. විශේෂයෙන්ම ඔබට ඔබගෙන් දුරපලාත් නැත්තම් විදේශයන් සම්බන්ධව කතා කරන ස්ථානය වන දොළොස්වැන්නේ ගුරු කේතු සංයෝගයක් සමග බොහොම බලවත් ආකාරයට ග්‍රහයින් දෙදෙනෙක් රැඳී සිටිනවා. ඉතින් එය අතිසාර්ථක පිහිටීමක් මෙම සෙනසුරු මාරුවත් සමග. ඒ වගේම තමයි ඔබට දෙවැන්නේ සිකුරු ග්‍රහයා රැඳී සිටීම ඔබගේ මූල්‍ය ශක්තිය වර්ධනය කරන බවක් පෙනෙන්නට තිබෙනවා. හැබැයි ඔබ තරමක් රහස් සතුරු කරදරයන් පිළිබඳව නම් බොහෝම සැලකිලිමත්ව කටයුතු කරන්න රාහු හයවැන්නේ රැඳී සිටීම එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම සෙනසුරු ග්‍රහයාගේ පිහිටීමත් සමග ඔබ බලාපොරොත්තු නොවන බොහෝ දේ ඔබට ලැබීමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම ඔබ යම් යම් ක්‍රීඩාංශයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඔබ නොසිතන ලාභයන් නැත්නම් ඔබ නොසිතන ජයග්‍රහණයන් හිමිකර ගැනීමට ඉඩකඩ පවතිනවා. ඔබ ව්‍යාපාර කටයුත්තක් කරන කෙනෙක් නම් ඔබට නොසිතන අලුත් ආදායම් මාර්ග ඔබ වෙනුවෙන් විවෘත වේවි. ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තු නොවූ යම් යම් වියදම් අධික වියදම් අධික වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ රැකියාවේ යම් යම් වෙනස් වීම් ඇති වෙන්න පුළුවන්. මෙය ඔබට සුබදායක ආකාරයෙන් සිදුවේවි. ඒ වගේම තමයි ඔබ යම් අවස්ථාවක ඔබ නොසිතපු අවස්ථාවක ඔබගේ රැකියාවේ වෙනසකට මුලපුරන්න පුළුවන්. ඔබ මතක තබා ගන්න ඕන ඔබ විදේශයක සිටින කෙනෙක් නම් මේ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න. මොකද බොහෝ පිරිස් විදේශයන් වලට ගියාට පස්සේ
යම් යම් රැකියාවේ ප්‍රශ්නත් එක්ක ඔවුන් රැකියාව වෙනස් කිරීමට උත්සාහ ගන්නවා. ඒ වරදක් මම දකින්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ ඔබ තරම කල්පනාකාරීව බොහොම බුද්ධිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත්. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ විවිධ කරදර බාධක තත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඔබට ඔබ දරුවන්ගේ කටයුතුවල වෙනුවෙන් වැඩිපුර වැඩි වෙහෙසක් මහන්සියක් ගැනීමට ඔබට සිදු වෙනවා. ඒ වගේම තමයි දරුවන්ගේ යම් යම් උත්සවවලට සහභාගී වෙන්න ඔබට අවස්ථාව ලැබේවි. දරුවන් සමග විනෝද චාරිකාවලට නැත්නම් දරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔබට මූලිකත්වය ගැනීමට සිදු වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ සමාජීය කටයුත්තකට මූලිකත්වය ගැනීමට ඔබට සිදු වේවි. ඉතින් මෙවැනි කරුණු කාරණා කිහිපයකට ඔබට මැදිහත් වීමට ඉදිරි කාල සීමාව තුළ සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමට පැහැදිලිවම සිදු වෙනවා. උදාහරණයක් කියනවා නම් මෙහෙම, ඔබට යම් වැඩ කටයුත්තක් ඔබගේ රැකියා ස්ථානය තුල හෝ වේවා, ඔබගේ විවාහ ජීවිතය තුල හෝ වේවා යම් අවස්ථාවක බාර දුන්නොත් එහෙම ඒට තරමක් එක පැත්තකින් බාධා දෙන්න පුළුවන්. නමුත් ඔබගේ ජයග්‍රහණය කරා යෑමට ඉඩකඩ පවතිනවා සෙනසුරු ග්‍රහයා ඔබගේ ලග්න ස්ථානයේ බලවත් වීම හේතු කොටගෙන. ඒ වගේම තමයි ඔබ මතක තබා ගන්න ඕන කාරණාව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, විශේෂයෙන්ම හිසේ ආබාධ නැත්නම් මානසික ආතති තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ ආතති තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිව ඔබ බොහෝ කලකිරීමටපත් වෙලා ඔබට යම් අවස්ථාවන්වල ජීවිතය පවා එපා වෙන තත්ත්වයන් නැති වෙයි. නමුත් ඔබ හිත ධෛර්යමත් කරගන්න, හිත ශක්තිමත් කරගන්න, එයින් ඔබට ජීවිතේ තවත් ගමනක්, බොහෝ දුර ගමනක් යන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ සහෝදර සහෝදරියන් පිළිබඳව. ඔබගේ සහෝදර සහෝදරියන් පිළිබඳව යම් යම් මත ගැටුම් නිර්මාණය වීමේ ඉඩකඩක් මෙම කාල සීමාව තුළ පවතිනවා. ඒ වගේම තමයි ඒ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන්න. ඊළඟ විශේෂ කාරණාව තමයි ඔබ යම් අවස්ථාවක ඔබගේ අලුත් ආයෝජනයක් කරනවා නම් ඔබ කිසිම ආකාරයක ඔබගේ හිතවතුන් නැත්නම් කාන්තා පාර්ශවය ලංකර ගැනීමෙන් වැළකී සිටීම අතිශය වැදගත්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබට යම් අපල තත්වයක් තිබෙනව නම් මම මේ සඳහන් කරන අපලවලට සඳහන් කරන යම් කරුණු කාරණා කිරීමට ඉඩකඩ පවතිනවා. ඔබට පුළුවන් නම් බදාදා සෙනසුරාදා දිනවල බෝධි පූජා කරන්න පටන් ගන්න. ඒ බොහොම සුබයි. ඒ වගේම තමයි කැලණි විහාරයට බාරහාරයක් වෙනව වගේම මහලු නිවාසයකට දානයක් ලබා දීමට ඉඩකඩ පවතිනව නම් බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබ විදේශයක සිටින කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ ලංකාවේ සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙලා ඔබගේ වැඩ කටයුතු කරන්න, දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න අතිශය සුබදායක දවසක් බවට එයපත් වේවි. ඒ වගේම විදේශගතව සිටින ඔබට පුළුවන්කමක් තිබෙනව නම් සෙනසුරාදා දින නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න අතිශය සුබයි. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබට යම් අපල තත්වයක් තිබෙනව නම් වසර දෙකහමාරක කාල සීමාවක් කියන්නේ බොහෝ කාල සීමාවක්. ඔබට පුළුවන්කම තිබෙනවා මාතාංගේශ්වරී යන්ත්‍රය පළඳින්න. අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. බොහොම සීමිත ප්‍රමාණයක් තමයි මේ සඳහා බාරගන්නේ. ඒ නිසා ඔබට එයින් යම් ශක්තියක් ලැබේ කියලා මම විශ්වාස කරනවා. වගේම
තව දෙයක් මතක් කරන්න ඕන මෙම වීඩියෝ එක බලලා ඔබ යම් දෙයක් ඔබගේ සිතට ගත්තනම් එම අදහස පහලින් කමෙන්ට් කරනවා වගේම ඔබට ඉදිරි කාල සීමාව තුළ ඔබට යම් යම් අවස්ථාවන් වල ඔබට මෙම වීඩියෝ එක ෂෙයා කරන්න අවස්ථාව ලැබෙනවා නම් ඔබ එයත් කරන්න එයින් තවත් කෙනෙකුට මෙම වීඩියෝ එක බලන්න බොහෝ උපකාරී වෙන බව මගේ හැඟීමයි. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් ලයික් එකක් දාලා මෙම වීඩියෝ එක ෂෙයා කරන්න එයින් තවත් කිහිප දෙනෙකුට මේ පිළිබඳව දැනගැනීමේ ඉඩකඩ ලැබෙනවා. මෙම සෙනසුරු මාරුවත් සමග ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ත්‍රිවිධ රක්ෂණයේ ආරක්ෂාව ලැබෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.